สมังทาจักเกวาลิสุอัตตากัจจันตุเทวตาสัทธัมมังมุนีราจันสะสุนันตุสังฆมุคคตังธัมมัสสะวะนะกาโลอายัมปะทันตาธัมมัสสะวะนะกาโลอายัมปะทันตาธัมมัสสะวะนะกาโลอายัมปะทันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะกัมมัสสะโกมิกัมมะทายาโตกัมมโยนิกัมมบันดุกัมมปฏิสารโนยังกัมมังคาริสามิกัลยานังวาปาปกังวะตัสสะทายาโตบาวินสามิติปัมเบจิเตนะอบินนังปัญจวิกขิตัมปาติติกรุตระมหาสังฆรัตนินวสรายลอนดอนวิดารชนาบาวนามัธยสถานาธิปติอติปูจนีย์เนปาลีสุมนสวามีอินทรยานันวหันเสกีආරාධනාවෙන් යුක්තව සෑම පුරපසළොස්වක පොහේ දිනකදීම සිද්ධ කරනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ ඉල් පුරපසළොස්වක පොහේ දිනේට නියමිත ඒ උතුම් වූ සද්ධර්ම දේශනාවයි මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්නේ බණ ඇසිය යුතු වන්නේම මනා සිහියෙන් යුක්තව ඒ දේශනාවේ මූලික පරමාර්ථය විය යුතුවන්නේ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා සංසාර දුකින් අත මිදීම පිණිස මේ බුද්ධ දේශනාව උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාවෙන්මයි බණ ඇසිය යුතුවන්නේ එනිසා ශාසනික වශයෙන් ආගමික වශයෙන් ඊටාම වැදගත් පුරපසළොස්වක පොහේ දිනකදී තමයි මේ පින්වත් උදවිය තමන්ගේ ස්වකීය විහාරස්ථානයේ පදනම් කරගෙන සෑම මාසයකදීම මේ සද්ධර්ම ශ්‍රවණය සිද්ධ කරනු ලබන්නේ පින්වත්නි මේ මහා බද්දකල්පේ 15 වී වදාරන 5වෙනි බුදුරජාණන් වහන්සේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නුදුරු අනාගතේ දඹදිව් තලයේ නාගශ්‍රී බෝධීන් වහන්සේට පිටලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. උන්වහන්සේ අදවන් දවසක මෛත්‍රී බෝධිසත්වයන් හැටියට නියත විවරණ ලබා ගන්නට යෙදෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙන් පසු මේ සම්බුද්ධ ශාසනයේ මහා ප්‍රඥාවන්ත වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ අදවන් දවසක පරිනිර්වාණයට පත් වෙනවා.
තුම්බෑ ජටිලයන් දමනය කිරීම ආදී ශාසනික සේවාවන් රැසකට හිමිකං කියන මේ උතුම් වූ පුරපසළොස්වක පොහොය දවසේ මේ සදැහැති පින්වතුන් මේ බුදුබණ පදය ශ්‍රවණය කරන්නට සූදානම් වන අවස්ථාව. ඔබේ දිවි ගමන අපේ දිවි ගමන කෙබඳු ආකාරයකට පවතිනවාද කියන කාරණය බෞද්ධ සමාජයේ ජීවත් වෙන උදවියට අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය නැහැ. මේ කතා කරන නිමේෂය තුලත් ඔබේ පැවැත්ම පිළිබඳව මගේ පැවැත්ම පිළිබඳව අවිනිශ්චිත භාවයක් පවතිනවා. ඒ අවිනිශ්චිත භාවය වර්තමාන සමාජ තුළ මැනවින් තහවුරු වෙනවා. මේ අනුශාසනාවන් පවත්වන මොහොතේ පවා පින්නතුනි ලෝකයේ විවිධ රටවල්වල යුදමේ තත්ත්වයන් ඇති වෙලා තිබෙනවා. ඇතැන් දරුණු ප්‍රහාර එල්ලවන අවස්ථාවන් වලදී ඒ ප්‍රහාරයන් වලට ගොදුරු වෙලා මිය යන්නේ ඇතැම් විට පුංචි දරුවෝ, ඇතැම් විට ගර්භණී මාතාවන්, ඇතැම් විට වයෝවෘද්ධ අය තරා තිරමක් නොමැතිව ඒ ප්‍රහාරයන් එල්ල කරන සෙබළුන්වත් දන්නේ නැහැ මේ ප්‍රහාරයෙන් කවුද මිය යන්නේ, කවුද මිය නොයන්නේ කියන කාරණේ. එනිසා පින්වතුනි කොයි මොහොතක හෝ ඒ මරණීය නැමැති ධර්මතාවය තරාතිරමක් නොබලා ලෝක ධර්මතාවයක් හැටියට සෑම සත්‍යයකටම එක හා සමානවම බලපානවා. සංසාර දිවි ගමනේ ස්වභාවය තමයි උපත සමගම මරණයෙන් කෙලවර වීම. හැබැයි සංසාර ජීවිතයේ නිමාව නෙමෙයි. නැවත සංසාරයේ යම් තැනක මේ 31 තලයක් තුල කොහේ හෝ තැනක ප්‍රතිසන්දිය ලැබෙනවා. ඒ උපත අවසන් කරලා නැවතත් උපතක් ආරම්භ කරනවා. මේක තමයි පින්තුනි පුදුන් සත්වයාගේ සංසාර චක්‍රයේ ස්වභාවය. එනිසා මේ ධර්මයේ තුලින් බලාපොරොත්තු වන්නේ ඒකායන අරමුණ විය යුතු වන්නේ, අදිෂ්ඨානය විය යුතු වන්නේ සංසාර දුකින් මිදීම පිණිස. මේ බුදු බණ පදය මට උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව. පසුගිය ඇසළපුර පසළොස්වක පොහොය දවසෙන් දායකකාරකාදී පින්තුන්ගෙන් ආරාධනාවක් ලැබුණ මහා සංඝරත්නයට අප කෙරේ අනුකම්පාවෙන් මේ වස්තුන් මාසය මේ විහාරස්ථානයේ වැඩ ඉන්න හැටියට විනය කර්ම රාශියක් සිද්ධ කරලා ඒ වස් ආරාධනාව පිළි අරගෙන එදා පටන් මේ දක්වාම දායකකාරකාදී පින්තුන් වෙනදාටත් වඩා හොඳින් මහා සංඝරත්නයේට චීවර, පිණ්ඩපාත, සේලා, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසයෙන් උපස්ථාන කරනවා. මේ හතර පින්තුනි මේ ලෝකේ සත්වයාට ජීවත් වීමට අවැසි කාරණා හතරක්. චීවර, අඳින පළඳින වස්ත්‍ර, පිණ්ඩපාත ආහාර පාන, සේනාසන පරිහරණය කරන ඉන්න හිටින තැන්, ගිලාන ප්‍රත්‍ය ලෙඩන් දුකක් ඇති වුණු අවස්ථාවන් වලදී ලබා දෙන ඖෂධ. මේ කාරණා හතර සම්පූර්ණ වෙනකොට ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක ජීවත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. දායක පින්තුන් ඒ කාරණා මැනවින් ඉස්ත කරනකොට මහා සංඝරත්නයත් ඒ කාලය තුල
දායක පින්වතුන් පිළිබඳව කරුණාවෙන් අර්ථයෙන් ධර්මයෙන් සංග්‍රහ කරනවා. ගිහි පැවිදි දෙපක්ෂයේම මේ කාලය තුල පින් කුසල් වර්ධනය කරන කාලයක් බවට පත් වෙනවා. සතර අපායෙන් ගැලවෙන්නටත් ඒ උපකාරයක් බවට පත් වෙනවා. පින්වතුනි, මේ ඉල්පුර පස්වලොස්සක පොහේ දවසේ අවසානම කඨින පින්කම සිද්ධ කරලා නිමාවට පත් කරන්නට සිද්ධ වෙනවා. අදින් පසු කිසිම විහාරස්ථානයක මේ වර්ෂය තුල කඨින පින්කමක් සිද්ධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මේ නිමාවට පත් උනේ චීවර මාසයේ. චීවරයක් පදනම් කරගෙන ලෝවැසි බෞද්ධ ජනතාව ඉමහත් ගෞරවයෙන් සිද්ධ කරනු ලබන පින්කමක්. මේ වස්සාන කාලය වැසිබර කාලගුණයක් පවතින්නේ. එදා භික්ෂූන් වහන්සේලාට අඳින පළඳින සිවුරු ඉතාම දුර්ලභයි. අද වගේ සුලභ වස්ත්‍රයක් වුණේ නෑ සිවුර. ඒ දුර්ලභත්වයේ නිසාම වසාන කාලය තුළ අනුදෙන වදාරලා තිබෙන තුන් සිවුරට අමතරව අතිරේක සිවුරක් හැටියට පරිහරණය කරන සිවුරු දෙමෙනවා. මෙන්න මේ නිසා අතිරේක සිවුරක් අනුදෙන වදාලා. ඒ බුද්ධ නියමයට අනුව තමයි අදටත් කඨින චීවරයක් පූජා කරනු ලබන්නේ. මොනතරම් චීවර පූජා කළත් කඨින චීවරයකින් ලබන්න පුළුවන් ආනිසංස වෙනත් චීවර පූජාවකින් ලබන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි මේ පින්කමේ තියෙන විශේෂත්වය. මේ පින්කම් ලොවේ බලවත්ම පින්කම හැටියට තමයි කඨින පින්කම හඳුන්වන්නේ. බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයේද චීවර වර්ග කිහිපයක්ම අනුදෙන වදාරලා තිබෙනවා. ඒ අතර පාසුකෝල චීවරය, ඊළඟ චීවරය ගහපති චීවරය, ඊළඟ චීවරය කඨින චීවරය. මෙන්න මේකෙන චීවර වර්ග තුන තමයි මහා සංඝරත්නයේට පරිශීලනය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. චීවරය කියන්නේ ලෝකයේ තියෙන අල්පේච්ඡත මැදුම. කවුරුත් පරිහරණය නොකරන වටිනාකමක් නැති විසිකරන ලද රෙදි කෑලි එකතු කරලා ගෙත්තම් කරන වස්ත්‍රය තමයි චීවරයක් බවට පත් උනේ. පාසුකෝල චීවරය සොහොම් පිට්ටනිවල මලමිනී යොතා දමා තිබෙන ඒ සුදු වස්ත්‍ර මහා සංඝරත්නයේ පිණ්ඩපාතේ වඩින ගමන් එකතු කරගෙන මේවා සෝදලා පිරිසිදු කරගෙන ඒවා ගෙත්තම් කරලා ඒවා පඳු පොවල සිවුරු බවට පරිවර්තනය කරගත්තා. එසා මේක අරිහත් දජේ බවට පත් උනේ මොනතරම් වටිනා වස්ත්‍ර මේ ලෝකයේ ගිහි පිංගතුම් පරිශීලනය කළත් ඒ කිසිම වස්ත්‍රයකට කවුරුත් දනින් නැමිලා නමස්කාර කරන්නේ නැහැ. වන්දනාවට පාත්‍ර වෙන්නේ නැහැ. මේ අල්පේච්ඡතම වස්ත්‍රය සෑම කෙනෙකුගේම රාජරාජ මහා මාත්‍යාදිවරුන්ගේ පවා වන්දනාවට පාත්‍ර වෙනවා. කුසින් වදාපු දරුව පවා යම් දවසක කසාවතක් දරාගත්තට පස්සේ උන්වහන්සේට වන්දනා කරන්නට ඒ මව් දෙමව්පියෝ පවා කටයුතු කරනු ලබනවා. ඒ තමයි පිංගතුන මේ අරිහත් දජේ තියෙන බලමහිමය. මේ පින්කම සිද්ධ කරනකොට දැනගත යුතු කාරණයක් තියෙනවා.
මේ බෞද්ධ ධර්ම බලනකොට මේ කටින චීවරය අහසින් වැටුණු චීවරයක් හැටියට සලකාගෙන ක්‍රියාත්මක කළ යුතු දෙයක් බවට සඳහන් වෙනවා. අද වර්තමාන සමාජය තුළ මේ කාරණය ගිහි පැවිදි දෙපක්ෂයෙන්ම ගිලිහුණු බවක් දකින්ට ලැබෙනවා. ඇතැම් විට වස් ආරාධනාවටත් පෙර ආතුව කටින වත්තය ගෙයින් ගෙට වැඩම කරවීම සිද්ධ කරනවා. මේවා විනය නීති වලට පටහැනි. මේවා සිදු කිරීම තුළින් අකුසලයක් පවා සිද්ධ වෙන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා පින්නතුනි, වස් පවාරණයෙන් පසු චීවර මාසයේ උදා වුණාට පස්සේ චීවරයේ පිළිබඳව කතා කරන්නට දින නියම කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එනිසා මේ කටිනේ පිළිබඳව දැනගෙන කළොත් ඒවායේ ප්‍රතිඵල හොඳයි. ඇතැම් අය කටින චීවරයේ හිස මත දරා ගන්නකොට දහසක් ප්‍රාර්ථනා පෙරදරි කරගෙනමයි සිද්ධ කරන්නේ. නාගිත අපදානිය තුල සඳහන් වන ඒ ආනිසංස පිළිබඳව පොදුන් කෙනාට තෘෂ්ණාවක් ආසාවක් කැමැත්තක් ඇති වෙන්නට පුළුවන්. ඒ ආසාව කැමැත්ත නිසාම කඨින චීවර පූජාවන් සිද්ධ කරන්න ලොකු උනන්දුවක් කැපවීමක් අද බෞද්ධ සමාජයේ දකින්න පුළුවන්. හැබැයි පින්තුනි, කඨින පින්කමින් ලැබෙන ආනිසංස નિરાයාසයෙන් ලැබෙන ආනිසංස හැටියට තමයි සඳහන් වෙන්නේ. අපි ප්‍රාර්ථනා කළත් නොකළත් ඒ ආනිසංස අපිට ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි ප්‍රාර්ථනා කළ යුතු වන්නේ, අදිෂ්ඨාන කළ යුතු වන්නේ මේ පින්කමින් සංසාර දුකින් අත මිදෙන්නට නිවන් සුව සලසා ගන්නට මේ පින්කම උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි කඨින පින්කම් සිද්ධ කරන්නට ඕනේ. ඒ අදිෂ්ඨානයෙන් හිස මත දරාගෙන සිද්ධ කළොත් මේන් ලැබෙන අපරිමිත ආනිසංසය ඔබට උපනිශ්‍රේ වෙනවා. මේ මනුලව ඉහළම සැප සම්පත්, චක්‍රවර්ති රාජ්‍ය සම්පත්, සක්විති රාජ්‍ය සම්පත් ලබන්නට තරම් මහා බලගතු පින්කම. මේවා નિરાයාසයෙන් ලැබෙන ආනිසංස හැටියට සලකාගෙන කවුරුත් කඨින මහා පින්කම් සිද්ධ කරන්නට ඕනේ. ඒ නිසා තමයි පින්තුනි, කඨින වස්ත්‍රයේ පිළිබඳව ඔය කෙටියෙන් මේ පින්තුන්ට සිහිපත් කළේ. මේ කාලය තුළ කඨිනයේ පිළිබඳව ඕනතරම් අනුශාසනාවන් ශ්‍රවණය කරලා තිබෙන නිසා ඒ පිළිබඳව නැවත නැවත සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇතැම් විට නොදන්න කාරණාවන් තිබෙනම අතීතයේදී සුදු වස්ත්‍රයකින් නිම කරන ලද මේ චීවරය වර්ණවත් කරන්නට පඳු පෙවීම සිද්ධ කරනු ලබනවා. අදත් ඇතැම් විහාරස්ථානවල චීවරයේ පඳු පෙවීම සිද්ධ කරනු ලබනවා. අතීතයේදී මේ චීවරයේ පඳු පෙවීම සඳහා භාවිතා කළ හැකි ද්‍රව්‍යයන් පිළිබඳවත් සඳහන් වෙනවා. ඒ තමයි මුල් පඳු, ගස්වල මුල් භාවිතා කරන්න පුළුවන්. දඬු පඬු, ගස්වල තියෙන දඬු ආදිය භාවිතා කරලා පඬු සකස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. පොතු පඬු, ගස්වල තියෙන පොතු භාවිතා කරලා, කොස් ගහේ පොතු ආදිය භාවිතා කරලා පඬු සකස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. නැත්නම් වර්ණ සකස් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම කොළ පඬු, ගස්වල තියෙන කොළ භාවිතා කරලා පඬු සකස් කරගන්න පුළුවන්.
ඊළඟට මල් පඬු. මල් වර්ග භාවිතා කරලා පඬු සකස් කරගන්න පුළුවන්. ඊළඟ ද්‍රව්‍ය තමයි ගෙඩි පඬු. ගෙඩි වර්ග භාවිතා කරලා පඬු සකස් කරගන්න පුළුවන්. එනිසා භාවිතා කරන්න පුළුවන් ඇතැම් විට තද නිල් පාට, දම් පාට, කොළ පාට, කහ පාට, තැඹිලි පාට ආදී අද වර්තමානයේ තුල භාවිතා කරනවා. එනිසා පින්ගතුනි මේ විදිහට සකස් කරගන්නා වූ මේ චීවරය මහා සංඝරත්නය මේ චීවරයේ උපරිම ප්‍රතිඵල ලබා ගන්නට කටයුතු කරනවා. චින්න බින්න පටතරාය භික්ඛු, භික්ෂූන් වහන්සේ මේ චීවරය දිරාපත් වෙන තුරුම විනාශයට පත්වන තුරුම පරිශීලනය කළ යුතුයි. ඒවායි ක්‍රමවේදයක් දේශනාව තුළ අනුදැන වදාරලා තියෙනවා. ඇතැම් විට පොරවන සිවුර දිරාපත් වුණාට පස්සේ ඇතිරිල්ලක් හැටියට භාවිතා කරන්න පුළුවන්. සංඝයා වහන්සේලා සැතපෙන ඒ සයනේ මත ඇතිරිල්ලක් හැටියට භාවිතා කරන්න පුළුවන්. ඉන් අනතුරුව තවදුරටත් දිරාපත් වෙන මේ ඇතිරිල්ල කොට්ටවර මසා ගන්නට ආදී දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. ඉන් අනතුරුව පාපිස්නාවක් හැටියට භාවිතා කරන්නත් පුළුවන්. ඉන් අනතුරුව දිනා ගිය මේ පාපිස්නාවන් මැටි සමග කලවම් කර මහා සංඝරත්නයේ වැඩ ඉන්න කුටි වරිච්චි බිත්ති වලට තියලා මැටි ගහලා කලවම් කරලා මේ සිවුරේ අවසානයේ දකින්න පුළුවන්කම ලැබෙනවා. මේක තමයි පිඟතුනි මේ සංසාර ජීවිතේ උපදින සත්වයාගේ ස්වභාවය. උපදිනවා, පවතිනවා, නැති වී යනවා. ඒ ධර්මතාවයම තමයි චීවරය තුලිනුත් පසක් කරනු ලබන්නේ. එනිසා මෙන්න මේ විදිහට දැනගෙන අපි චීවර පූජාවන් සිද්ධ කළොත් ඉතාම වැදගත් දායක පින්තුණු මහා සංඝරත්නය දැනගත යුතු කාරණේ. මේ කාරණේ සිහිපත් කළේ වර්තමාන සමාජය තුළ මේ චීවර පූජාව ඇතැම් විට අවභාවිතාවන් සිද්ධ කරන අවස්ථාවන් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒවා ගිහි පැවිදි දෙපක්ෂයටම අයහපත පිණිස පවතින්නට පුළුවන් පිංගතුනි. එනිසා මේවා විනය සමග කරන කාරණාව. විනයෝ නාම සාසනසායු. මේ විනය ආරක්ෂා කරන තුරු සාසනයේ පැවැත්මක් තියෙනවා. බහුලව විනය භාවිතා කරන පින්කමක් වේ නම් ඒ කඨින පින්කමයි. සා විනය පිළිබඳව අවධානයක් තිබිය යුතුමයි පිංගතුනි. මේ කාරණේ මතක් කළේ මේ චීවර මාසය අදින් නිමාවටපත් වෙන නිසා. දැන් පිංගතුනි ධර්ම දේශනාවේ මාතෘකාවට මං සිහිපත් කළ ගාථාව පිළිබඳව කවුරුත් අවධානය යොමු කළොත් හොඳයි. අංගුත්තර නිකායේ එන දසධම්ම සූත්‍රයේ තමයි ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා උපයෝගී කරගන්නට යෙදුණි. දසධම්ම සූත්‍ර දේශනාව පිරිවානා පොත් වහන්සේ තුලත් අන්තර්ගත වන සූත්‍ර ධර්මයක්. භික්ෂූන් වහන්සේලා විසින් මේක භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කළ සූත්‍රයක් වුවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන සිව්වන පිරිස වෙනුවෙන්ම වදාළ ඉතාම වටිනා දේශනාවක්. භික්ෂූන් වහන්සේලා විසින් නිරන්තරයෙන්ම ප්‍රත්‍යවේක්ෂා කළ යුතු, ආවර්ජනා කළ යුතු ධර්මතාවයන් 10ක් තමයි
මේ දස ධම්ම සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරනු ලබන්නේ. මේ සූත්‍රය ආරම්භ වෙන්නේ ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනි අනාථ පින්ඩිකස්සාරාමි තත්‍ර කෝ භගවා භික්ඛෝ ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛෝ භගවතු පච්චස්සෝසුම් භගවා ඒතද වූච. බුදුරජාණන් වහන්සේ ඉදා අනේපිඩි සිටුතුමා විසින් පූජා කළ ජේතවනාරාමේ වැඩ ඉන්න සමයේ භික්ෂූන් වහන්සේලා අමතලා මේ දේශනාව සිද්ධ කරනවා. ඒ දේශනාව පිළිගත් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් උන්වහන්සේ මේ කරුණු 10 සිහිපත් කරනවා. දසයිමේ භික්කවේ ධම්මා පබ්බජිතේ නබින්නම් පච්චවෙක්කිතබ්බා. මහණෙනි මේ කාරණා මේ ධර්මතාවයන් 10 පැවිද්දන් විසින් නිරන්තරයෙන්ම ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. අබින්නම් පච්චවෙක්කිතබ්බං ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි කියලා දේශනා කළා. කතමේ දස කුමක්ද මේ 10? ඉංගනතර දේශනා කරනවා පින්නතුනි, පළවෙනි මෙනෙහි කළ යුතු ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ධර්මතාවය වේවන් නියම්මේ අජ්ජෝපගතෝති පබ්බජිතේ නබින්නම් පච්චවෙක්කිතබ්බං. වෙනස්වන ස්වභාවය නිරන්තරයෙන්ම පැවිද්දා නුවණින් මෙනෙහි කළ යුතුයි. වෙනස් වෙන මොකක්ද මේ වෙනස? නිරන්තරයෙන්ම පැවිද්දන් විසින් සිහි කටයුතු කාරණයක් තමයි මේ කාරණේ. ගිහියාගෙන් පැවිද්දා පැහැදිලිව වෙනසක් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වෙනස පින්නතුනි අල්පේච්ඡතාවය. එසේත් නොමැතිනම් අපේ භාෂාවෙන් කියනවා නම් අවලස්සන. ලස්සන කියලා කියන්නේම තෘෂ්ණාවක් ඇති කරනවා. එතෙන් මිද ජරා ජීර්ණ වෙච්ච විහාරස්ථානයකට ගියාම එතෙන් කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. දියසෙවල් බැඳිලා දුර්වර්ණ වෙලා, හැබැයි බොහොම දිලිසෙන ඉතාම රමණීය විහාරස්ථාන දැක්කහම අර කියන කලකිරීම දකින්ට නෑ, ආසාවක් කැමැත්තක් වර්ධනය වෙනවා. ඒක තමයි පුහුදුන් සත්වයාගේ ස්වභාවය. ඉතාම ඉක්මනින් වර්ධනය වෙන කාරණය තමයි මේ ආසාව කැමැත්ත. එනිසා පැවිද්දාගේ තිබිය යුතු වෙනස අඳින වස්ත්‍රය තුළම. අඳින චීවරය බොහෝම අල්පීච්ඡයි. අර මුලින් සිහිපත් කළ විදිහට මලමිනී වසා තියෙන, මලමිනී ඔතල දාන, කසල ගොඩවල් වල තියෙන විසිකර දමන, කිසි කෙනෙක් භාවිතයට නොගන්න වස්ත්‍ර තමයි සිවුරක් බවට පරිවර්තනය කරන්නේ. පාසු කෝල චීවර හැටිය. ගිහි පිංගතුන් එහෙම නෙමේ. විවිධ හැඩතලවලට, විවිධ වර්ණවලට, ඉතාම ලස්සනට වටිනාකමකින් යුක්ත වස්ත්‍ර අඳිනවා. ඒ තුල තිබෙන්නේ තෘෂ්ණාවක්. ඒ වගේම තමයි ගිහි පිංගතුන්ගේ ඇඳුම් ඇඳීම තුළ නිරන්තරයෙන්ම ආසාව වර්ධනය වෙනවා. ඒ වගේම මහා සංඝරත්නය නිරන්තරයෙන්ම
පිණ්ඩ පාතිකයි. සිංහ මාන්‍ය දිනවා. ගෙපිලා පාසා පිණ්ඩ පාතේ වැඩම කරමින් දානීය සම්පූර්ණ කරගන්න. කොහේ වැඩම කළත් උන්වහන්සේලාට ආහාර පානවල අඩුවක් නැහැ. ඒක තමයි පිංගතුනි භික්ෂු ජීවිතයට උරුම වී තිබෙන්නේ. දානයක් ගෙන විදුණු පිළිගන්න එක වෙනම කාරණාව. භික්ෂුන් වහන්සේ පිණ්ඩපාතිකව ජීවත් වෙනවා. ගිහි පිංගතුන් තුළ තමන් කැමති ප්‍රණීත ආහාර පාන සකස් කරලා අනුභව කරගන්න. ඒක තමයි දේශනාව තුළ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි පැවිදි භික්ෂුව විසින් තමන්ගේ හිස රැවුල් ඉවත් කරන ඒවා තිබුණොත් ඒවායට සත්කාර කරන්න ඕනේ. ඒවා විවිධ රටාවන් වලට නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. බැයි උන්වහන්සේලා සියල්ල ඉවත් කරලා ගිහි පිංගතුන්ට ඒ වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරලා ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් සිද්ධ කරන්නට වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පිංගතුනි වේවන් නියම්මේ අජ්ජෝපගතෝති පබ්බජිතේ නබින්නම් පච්ච වේකිතව. නිරන්තරයෙන්ම වෙනස් වීම සිහිපත් කළ යුතුයි. ඊළඟට දේශනා කරනවා පිංගතුනි පරපටිබද්ධාමේ ජීවිකාති පබ්බජිතේ නබින්නම් පච්ච. අනුන්ගෙන් ජීවත් වෙන මේ මාගේ ජීවිතය අනුන් පිණිසමයි. ඒ අනුන්ගෙන් පෝෂණය ලබනවා කියන ඒ සිහිපත් කිරීම නිරන්තරයෙන්ම ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. මේ බුදුහාමුදුරුවෝ මේ කාරණාව භික්ෂුවට දේශනා කළේ විවිධාකාර මාර්ගවලට සිත යොමු වීම හකුලා දමන්නට. එනිසා ඒකායන අරමුණට ලං කරන්නටයි භික්ෂුවට මේ කරුණ 10 උන්වහන්සේ අනුදැන වදාරම්බෙදෙන. ඔය විදිහට පිංගතුනි කරුණු 10ක් පිළිබඳව දේශනාවේ සඳහන් වෙනවා. ඒ සියලුම කරුණු කාරණා සිහිපත් කරන්ඩ කාලය යොදාගන්ට මදි. දීර්ඝ වේලාවක් ඒ සඳහා ගත වෙනවා. මම මාතෘකාව හැටියට දේශනා කළේ මේ දේශනාවේ එන ඒ ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කාරණා 10න් එකක්. ඒ තමයි කම්මස්ස කෝමි කම්මදායාදු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං මා පාපකං මා තස්ස දායාදෝ භවිස්සාමි इति. පබ්බජිතේන බින්නම් පච්ච වෙක්කි තබ්බං කම්මස්ස කෝමි මම කර්මීය ස්වකීය කොට ඇත්තෙක්මි. මම කර්මය ස්වකීය කොට ඇත්තෙක්මි. කර්මීය කර්මඵලය පිළිබඳව විශ්වාසය ඇති කෙනා මේ බෞද්ධ සමාජය තුළ මිත්‍යාවෙන් තොර කෙනෙක් හැටියට සලකන්න පුළුවන්. කර්මීය කර්මඵලය පිළිබඳ විශ්වාස කරන්නේ නැති අයත් අපේ සමාජය තුළ ජීවත් වෙනවා. සරලවම කිව්වොත් එහෙම තමන් පාගමනින් කොහේ හෝ තැනකට ගමන් කරනකොට පාරේ තියෙන කටුවක් ඇනිලා තමන්ට අධික වේදනාවක් ඇති වෙනවා නම් මේ කටුව ඇනීම කවර හෝ කෙනෙක් විසින් කරපු කොඩිවිනිය ඉතිේත් නොමෙතිනම් හෝනියම. ඔය විදිහට සිහියට එනවා නම් සිතුවිලි පහල කරගන්නවා නම් ඒවා මිත්‍යා දෘෂ්ටිකයි. කර්මයේ කර්මඵලයේ පිළිබඳ විශ්වාසයක් නැහැ. තමන්ට එහි ඇති වූ වේදනාව ඒ තමන්ගේ කර්ම දෝෂයක අවසානය. තමන් වපුරගත් දේවල් තමයි තමන්ට අස්වැන්න හැටියට ලැබෙන්නේ.
කුසලාකුසල කර්මයන් වල විපාක තමන් කරා පැමිණෙනවා. කුසලේ විපාකත් ලැබෙනවා, අකුසලේ විපාකත් ලැබෙනවා. කුසලේ විපාක ලැබෙනකොට බාර ගන්න කැමැති වුණත් අකුසලේ විපාක ලැබෙනකොට ඒ බාර ගන්න අකමැති. ඒ කුමක් නිසා? කර්මයේ නොදන්න නිසා, ඵලයේ නොදන්න නිසා. ඒ නිසා පින්වතුනි බෞද්ධ සමාජය තුල තිබෙන අද මේ සමාජ තුල තියෙන දෙයක් තමයි සුබ ගමනක් පිටත් වෙන්න හදනකොට හිස් කලගෙඩියක් අරගෙන කවුරු හරි මුණ ගැහුනොත් එහෙම අසුබ පෙර නිමිත්තක් ඇදීෙද ඒක අසුබ දෙයක් ඇදීෙද සලකනවා. ඒ වගේම තමයි සුනකේ කම්පොට නාද කළොත් එහෙම ඒවත් අසුබ පෙර නිමිති හැටියට සලකනවා. ওই අවස්ථාවන් වලදී ඇතැම් විට ඒවා නොතකමින් සුපුරුදු කටයුතු සඳහා පිටත්ව ගියාට පස්සේ යම් අනතුරක් සිද්ධ වුණොත් එහෙම අන්න අර නිසා තමයි මට මේ විපත්‍ය සිද්ධ වුණේ කියලා ඇතැම් විට සිහියට එන්න පුළුවන්. එහෙම සිහියට આવොත් ඒ සිතුවිල්ලත් මිත්‍යා දෘෂ්ටිකයි. එවැනි අවස්ථා ගැළපීම් සිද්ධ වෙන්න පුළුවන් මේ ජීවිතේ. ඇතැම් විට කම්පොට නාද කරනකොට සුනකේ අපි ඒ නොතකමින් පාරේ යනකොට අනතුරක් වෙන්න පුළුවන්. ඒක අවස්ථා ගැළපීමක් මිසක් පිංගතුනි අර තිරිසන් ලෝකයේ ඉපදුණු සුනකයාගේ අනාවැකිකීමක් නෙමෙයි. ඒ දැනගත යුතුම දෙයක්. තිරිසන් සත්වයා කියන්නේ සතර අපායෙන් එක අපායක් වන තිරිසන් අපායේ ඉපදුණු දුක්ඛිත මාත්ම භාවය. මනුසාත්මය කියන්නේ සුගති භූමියන් වල එක ආත්ම භාවය. එවැනි සුගති භූමියක ඉපදුණු කෙනෙකුට අනාවැකි කියන්ට කර්මයේ පිළිබඳව පැහැදිලි කරන සුනකයෙකුට පුළුවන්කම නැහැ. කර්මයේ පිළිගන්න කර්මයේ තමන් කරා පැමිණ කර්මයේ සොකීය කොට පවතින කම්මදායාද තමන් කර්මයේ දායාද කරගෙන පවතින කර්ම ඵලය තමන් වපුරගත්ත දේ එහි අස්වැන්න තමන්ටමයි උරුම. මං කරපු දේ ප්‍රතිඵල මගේ දෙමව්පියන්ට වග කියන්න හේතුවක් නැහැ. ගුරුවරුන්ට වග කියන්න හේතුවක් නැහැ. මගේ කර්මයේ ප්‍රතිඵල මා සතුයි. කම්ම දායාද කර්මයේ දායාද කොට පවතින කම්ම යෝනි කර්මයේ යෝනි කොට පවතින කුමන ආකාරයෙන් මේ ලෝකයේ උප්පත්ති ලැබුවත් කර්මයේ පදනම් කරගෙන සත්වයා උපදිනවා. අණ්ඩජ ජලාබුජ සාන්තේජ ඕපපාතිකාදී කුමන ක්‍රමයකට උප්පත්ති ලැබුවත් කර්මයේ අනුකූලව සත්වයා 31 තලයක් තුළ උප්පත්ති ලැබෙනවා. කම්ම බන්දු කර්මයේ ඥාති කොට පවතින කම්ම පටිසරණ කර්මයේ පිරිසරණ කොට පවතින යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද භවිස්සාමීති. යහපතෝ අයහපත් යම් කර්මයක් කරන්නේ නම් ඒට හිමිමන බව අපි දැනගත යුතුයි. ඒක පැවිද්දන් විසින් මෙනෙහි කළ යුතුයි. ඒක තමා විසින්ම තමන්ට උරුම දෙයක් හැටියට මෙනෙහි කළ යුතුයි. ඒක පැවිද්දා විසින් අබින්නම් පච්ච වෙක්කිතබ්බං නිරන්තරයෙන්ම ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි කියලා බුදුන් වහන්සේ දේශනා කරන් තිබුණා. සා පිංගතුනි මෙන්න මේ කාරණේ අපිට ඉතාම වැදගත්. ඒ වැදගත් වෙන්නට හේතුව තමයි සමාජය තුළ අපි මේ ශාසනයෙන් පිට අන්‍ය ශාසනයන් පිළිබඳව අන්‍ය පුණ්‍ය ශේත්‍රයන් පිළිබඳව විමසීම් සිද්ධ කරන අවස්ථාවක් නැතුවම නෙමෙයි. එතැන් සිට මිත්‍යා දෘෂ්ටිකත්වයේ පසුපසම ගමන් කරමින් මිත්‍යාව තුළම ක්‍රියාත්මක වෙනවා. එතැම් අය ධර්මයේ තුළ සඳහන් වන මගඵල ලබන්නට
පාඨමාලාවන් පවා හදාරන අවස්ථාවන් තියෙන. මේ සහතික පත්‍රයකින් පාඨමාලාවක් හදාරලා සම්පූර්ණ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සෝවාන් ඵලයේ සෝවාන් මගටපත් වෙලා ඉන්න ඕනේ සෝවාන් ඵලයටපත් වෙන්න. සකදාගාමි මගටපත් වෙලා ඉන්න සකදාගාමි ඵලයටපත් වෙන්න. අනාගාමි මගටපත් වෙලා ඉන්න ඕනේ අනාගාමි ඵලයටපත් වෙන්න. අරිහත් මග ගමන් කරන්න ඕනේ අරිහත් ඵලයටපත් වෙන්න. ඔය කිසිවක් නොමැතිව යම් ක්‍රියාකාරකම යම් සජ්ජහායනාවක් කරලා මේ ප්‍රතිඵල ලබන්නට එතැම්මයි කටයුතු කරන අවස්ථාවන් තියෙනවා. ඒවා මිත්‍යා දෘෂ්ටිකයි පිංගතුනි. ඒවා ඔබත් හසු වෙන්නට පුළුවන්. එහෙම හසු වුණු අයත් මේ සමාජය තුළ ඕනතරම් දකින්න පුළුවන්කම ලැබෙනවා. මගඵල ලබනවා කියන්නේ තමන්ගේ අවබෝධය තුළ ලබන දියුණුව. ඒක තව කෙනෙකුට ලබා දෙන්නට පුළුවන් දෙයක් නෙමෙයි. යා යුතු මග තමයි බුදුහාමුදුරුව දාලේ. යන නොයන එකේ වගකීම ඔබ අප සතුව පවතිනවා. ඒ නිසා මිත්‍යාව කියන දේ ඇතැම් අවස්ථාවන් වලදී බලවත් වුණු අවස්ථා අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණේ සෑම කෙනෙක්ම මෙනෙහි කරන්න ඕන. ගිහියා වෙන්න පුළුවන්, පැවිද්දා වෙන්නට පුළුවන්. දෙපක්ෂේම ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. අභින්නම් පච්චවෙක්කිතබ්බා. ඒ යථාර්ථයේ තුලින් අපිට ගිහියාටත් පැවිද්දාටත් ඒකායන අරමුණ සමුද්ධිමත් භාවයට පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එනම් අදින් පසු මේ පිංගතුන් කල්පනා කරන්නට ඕනේ මේ ධර්ම මාර්ගය තුල අපි යා යුතුයි, අනුගමනය කළ යුතුයි, භාවිතා කළ යුතුයි. ඒ ප්‍රතිඵල සාධනය කරගන්නට එසේත් නොමැතිව විවිධ උපක්‍රමශීලී මිත්‍යා දෘෂ්ටික දැලට හසුනවන්නට අපි ප්‍රඥාවන්ත විය යුතුයි. ඒකයි ප්‍රඥාවෙන් බුදුන් සරණ යා යුතුයි, ප්‍රඥාවෙන් ධර්මයේ සරණ යා යුතුයි, ප්‍රඥාවෙන් සඟුන් සරණ යා යුතුයි. ඒ කාරණීය ශ්‍රද්ධාව තිබුණටම බෑ. ශ්‍රද්ධාව කියන්නේ දරුණුවම් පිළිබඳව පැහැදීම. ශ්‍රද්ධාවෙන් පමණ පිංකම් කරන්න බෑ. ශ්‍රද්ධාවෙන් පිංකම් කරන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවක් තියෙන්න ඕන. ප්‍රඥාවෙන් යුක්තව කල්පනා කරන්න. දැන් මම දැක්කා පෞගිය කාලය තුල ස්වාමින් වහන්සේ නමකට ධර්ම දේශනාවකට වැඩම කරන කාන්තාවන් තමන්ගේ කේස කලාපයේ පාවඩයක් බවට පත් කරන ශ්‍රද්ධාව නිසා එවැනි දේවල් සිද්ධ කරන අවස්ථාවන් තියෙන. හැබැයි ප්‍රඥාවේ යුක්තව අපි පිංකම් කරන්න ඕන. ඒ පිළිබඳව අවබෝධයෙන් පිංකම් කරන්න ඕන. අනාබෝධයෙන් තවත් කෙනෙක් කරන දෙයක් දැකලා ඒ ක්‍රියාවට නැංවීම ප්‍රතිඵලදායක වෙන්නේ නැහැ. මේ කාරණේ මේ පිංගතුර සිහිපත් කළේ දැන ගැනීම පිණිස. ඉතින් මම මේ ඉල්පුර පස්වලොස්සක පොහොය දවසේ මේ පිංගතුර මේ කෙටියෙන් නමුත් සිහිපත් කළේ එදිනෙදා ජීවිතය තුළ අපිට මග හැරුණු කරුණු කාරණා හැටියට මේ කාරණා සිහිපත් කරන්න පුළුවන්. සා මේ ජීවිතයේ මේ කාරණේ තාම වැදගත්. මේවා ජීවිතයේ මඟ හැරෙන්න නොදී ජීවිතයට එකතු කරගෙන ධර්ම මාර්ගය තුල ගමන් කරන්න ඕනේ. ඒ අදිෂ්ඨානයේ පෙරදරි කරගෙන නිර්වාණ සුවය ළඟා කරගන්නට මේ දහම් පණිවිඩය ඔබටත් අපටත් නිවන් සුව පිණිසම වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරා. ධර්ම දේශනාව නිමාවටපත් කිරීමට පෙර ආතුව මේ ධර්ම දේශනාව සඳහා මූලිකත්වයේගෙන කටයුතු කරන්නට දෙනු පින්වත් සෑම දිනාටම පින් අනුමෝදන් කරනු ලබන ඒ වෙනුවෙන් දායකත්වයේ ලබා දුන් සෑම කෙනෙක් නමින් මිය ගියා වූ මව් දෙමව්පියන්ටත් මේ පින් ලැබේවා. ඒ අයගේ සංසාර ජීවිතයේ සුවපත් වේවා.
දුකක් ලබයි නම් දුකෙන් අත මිදින්නට සැපවත් වේ නම් ඒ සැප වඩා වර්ධනී වීම පිණිස අවසානයේදී අමා මහ නිවන්සෝ සලසා ගැනීම පිණිස මේ පින් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ අනුව පින්වත්නි ලන්ඩන් විදර්ශනා භාවනා මධ්‍යස්ථානාධිපති අපේ නේපාලයේ සුමන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සෑම වර්ෂයක් තුළදී මේ පොහොය දින ධර්ම දේශනාවන් සඳහා ආරාධනා කරමින් සිද්ධ කරනු ලබනවා. අතිශයින්ම කාර්ය බහුල කාල පරාසයක් තමයි මේ මහා සංඝරත්නය ක්‍රියාත්මක වෙන්නේ. ඇතැම් විට දායක කාරකාදී පින්තුන් එක කටින පින්කමක් වෙනුවෙන් බෙහෙතටපත් වෙනවා, මහන්සි වෙනවා. මහා සංඝරත්නය ප්‍රදේශයේ සියලු විහාරස්ථානවල කටින මහා පින්කම් වෙනුවේ නිදි වර්ජිතව මේ කාලය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එවැනි කාලයක් තුළ පින්තුන්ටත් අර්ථවත් විදිහට මේ වටිනා පුරපසරොස්සක පොහොය දිනේ ක්‍රියාත්මක කරන්නට ඉඩහසර උදා කර දෙන්නට යදුණු එනේපාලයේ සුමන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිරෝගී සුව චිරජීවනීය ප්‍රාර්ථනා කරනු ලබනවා. දේශනාව සඳහා අනුග්‍රහය ලබා දෙන්නට යදුණු ඒ සුනේත්‍රා ගුණවර්ධන නෝනා මහත්මියතුරු පවුලේ සෑම දිනාටම ලක්වැසි ජනතාවත් ලන්ඩන් වාසී බෞද්ධ සදැහැති සෑම දිනාටම තුරුණුවන්ගේ අනන්ත ගුණානුභාව බලෙන් දෙව්රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා. ලෙඩත් දුකක් අසනීපයක් වේ නම් ඒ සියල්ල දුරු වේවා. ලෝකයේ පවතින යුදමේ තත්වයන් දුරු වෙලා ලෝක සාමය උදා කරගන්නට, සතුට සමෘද්ධිය උදා කරගන්නට මේ පින් හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම තමයි ජනිත කරගන්නා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියෝන් මෝදන් වේවා, දෙවියන්ගේ දිවිසුරු දිව සම්පත් වඩා වර්ධනේ වේවා, දෙවියෝ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝචිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝචිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝචිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. දේවෝ අන්තතු කාලේන සස්ස සම්බන්ධි හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. හොඳයි සෑම කෙනෙක්ම මේ උතුම් වූ ධර්ම දේශනාව නිමාවට පත් කිරීම වෙනුවෙන් මාතෘකා කරගන්නට යදුණු දසධම්ම සූත්‍ර දේශනාව සජ්ජායනා කරමින් මේ දේශනාව නිමාවට පත් කරමු. සෑම කෙනෙක්ම සතියෙන් මේ දේශනාවන් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කරන්ට සජ්ජායනා කරන්න. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවන්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමි. තන්දකෝ භගවා බිංකු ආමන්තේති බිංකවෝති බදන්තේති තේ බිංකු භගවතෝ පඤ්චන්තෝ සුම් භගවා ඒතද වූච දසයිමේ භික්ඛවේ ධම්මා පබ්බජිතේන අබින්නම් පච්ච වික්ඛිතම්බා කතමේ දස වේවන්නියම්මි අඤ්ඤූපගතෝති පම්බජිතේන අබින්නම් පච්ච වික්ඛිතම්බං පරපටිබන්ධාමි ජීවිකාති
පම්බජිතේන අබින්නම් පච්ච වික්කිතම්බං අඤ්ඤෝමියා කම්පෝ කරණීයෝති පම්බජිතේන අබින්නම් පංච වික්කිතම්බං කච්චිනුකෝමී අන්තා සීලතෝන උබ උපවදතීති පම්බජිතේන අබින්නම් පච්ච වික්කිතම්බං කච්චිනුකෝමං අනුවිච්ච විඤ්ඤෝ සම්බ්‍රහ්මචාරී සීලතෝන උපවදන්තීති පබ්බජිතේන අබින්නම් පච්ච වික්කිතම්බං සම්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති පම්බජිතේන අබින්නම් පච්ච වික්කිතම්බං කම්මංසකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ යං කම්මං කරිංසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිංසාමීති පම්බජිතේන අබින්නම් පච්ච වික්කිතම්බං කතම්බෝ තස්ස මේ රත්තිං දිවා වීති පතන්තීති පම්බජිතේන අබින්නම් පච්ච වික්කිතම්බං කච්චිනුකෝහං සුඤ්ඤාගාරේ අබිරමාමීති පම්බජිතේන අබින්නම් පච්ච වික්කිතම්බං අතිනුකෝමේ උන්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දන්සන විශේෂෝ අධිගතෝ සෝවං පච්චිමේ කාලේ සම්බ්‍රහ්මචාරී පුණ්ඩෝන මංගු භවිස්සාමීති පම්බජිතේන අබින්නම් පච්ච වික්කිතම්බං ඉමේ කෝ භික්ඛවේ දස ධම්මා පම්බජිතේන අබින්නම් පච්ච වික්කිතම්බාති ඉදම වෝච භගවා අත්තමනාතේ බික්ඛු භගවතෝ බාසිතං අභිනන්දුන්ති මේ ධර්ම දේශනාව පටිගත කිරීම සඳහා සහයෝගය ලබා දුන් වටිනා පා පදිංචි දමිත් ගීතරත්න තරුණ මහත්මා ප්‍රදාන සමදිනාටමත් තුරුණුවන්ගේ ආශිර්වාද බලින් කායික සුවය මානසික සුවය ලැබේවා සමදනා සමදෙවියෝ ආරක්ෂා කර දෙත්වා කියලා ආශිර්වාද කරනවා සියලු දිනාටම සම්මා සම්බුදු සරණයි.